බලන්න ඔයාගේ ටියුට් එකේ ඇති ක්‍රියාපද ලිස්ට් එක. එදිනෙදා ඉංග්‍රීසි කතාවට ඕනම ක්‍රියාපද ටිකක් තමයි ඔය. කඩපාඩම් කරගන්න ඕන. පොතේ ලියාගෙන විතරක් මදි. ටියුට් එකේ ලියාගෙන විතරක් මදි. කඩපාඩම් කරන්න ඕන. මතක තියාගන්න ඕන. අඩුම දවසකට ක්‍රියාපද 10ක්වත් පාඩම් කරගන්න. අපිත් එහෙම කරා. හොඳයි. පළවෙනි ක්‍රියාපදය මොකද්ද? Accept. Accept කියන්නේ පිළිගන්නවා. පිළිගන්නවා. Accept. ඊගාව එක participate. දෙවෙනි එක participate නේද? ඔව් participate කියන්නේ සහභාගී වෙනවා. සහභාගී වෙනවා. ඉක්මනට ලියා ගන්න. ඊගාව ක්‍රියාපදය මොකද්ද? Eradicate. Eradicate කියන්නේ මතක තියාගන්න මුලිනුපුටා දමනවා. මුලිනුපුටා දමනවා. Eradicate. එහෙම නැත්නම් root out කියලාත් කියනවා. Eradicate එහෙම නැත්නම් root out මුලිනුපුටා දමනවා. ඊගාව එක මොකද්ද? Scold. Scold. මේ ඔයාලා scold කියන්න එපා. ඊ අකුරෙන් පටන් ගන්න එපා. අල් සයන්ෙන් පටන් ගන්න. Scold. බනිනවා. Scold. බනිනවා. Blame කියන්නේ දෝෂාරෝපණය කරනවා. පොඩි වෙනසක් තියෙනවානේ. බනින එකේයි දෝෂාරෝපණය කරන එකේයි වෙනසක් තියෙනවානේ. බ්ලේම් කියන්නේ දෝෂාරෝපණය කරනවා. හරි. ඒ වචනේ නම් ඒ verb එක නම් නැතුව ඇති මම නිකන් කීවේ පැත්තකින් ලියා ගන්න. පැත්තකින් ලියලා තියා ගන්න. හරි. නැත්තම් කට්ටිය හිතනවා scold කියන්නේ blame කියන්නේ same meanings තියෙන ක්‍රියාපද දෙකක් කියලා. ඊගා verb එක මොකද්ද? ඊගාව එක චූහපනවා. චූහපනවා නෙවෙයි. හරි. චූ කියන්නේ හපනවා කියන එක. චූ හපනවා. ඕකෙන්නේ හැදිලා තියෙන්නේ chewing gum. Chew ing chewing. නේ chewing gum. ඕකෙන් හැදුන වචනය. පැහැදිලිනේ. හරි. ඊගාව එක තමයි demolish. ඊගාව එක demolish නේද? Right. Demolish. Demolish කියන්නේ ළමයි කඩා බිඳ දමනවා. ඔය අනවසරයෙන් ඉදි කරලා තියෙන නිවාස එහෙම නැත්නම් ගොඩනැගිලි එහෙම ඔය බැකෝ එකක් ගෙනහැලා කඩා බිඳ දමන්නේ. හරි උසාවි නියෝගයකට අනුව දැකලා තියෙනවනේ ටීවී එකේ එහෙම. අන්න ඒ වගේ එකට කියන්නේ demolish කියලා. කඩා බිඳ දමනවා. Demolish. ඊගාව verb එක තමයි මොකද්ද? Succeed. Succeed කියන්නේ සාර්ථක වෙනවා. එහෙම නැත්නම් සාර්ථක කරගන්නවා. Succeed. සාර්ථක කරගන්නවා. ගොඩ දෙනෙක් දන්නේ නැහැ. Successful කියන වචනේ successful කියන adjective එකේ ක්‍රියාපදයේ තමයි succeed කියන්නේ. Successful සාර්ථක නේද? Successfully සාර්ථක ලෙස. හරි. Success සාර්ථකත්වය. Succeed සාර්ථක වෙනවා. නැත්තම් සාර්ථක කරගන්නවා. ඊගාව එකත් ඒ වගේම එකක් beautify. Beautify කියන්නේ ලස්සන කරනවා. ලස්සන කරනවා. Beautify. Beautify කියන්නේ beautiful කියන adjective එකේ ක්‍රියාපදය. Beautiful ලස්සනයි. Beautify කියන්නේ ලස්සන කරනවා. ලස්සන කරනවා. දැන් අපි ගත්තොත් trees beautify the environment.
Trees beautify the environment. Gas parisare lassana karanawa. Neda? Parisare lassana karanawa. Igaweka. Memorize. Memorize kiyanne mataka tiyagannawa. Memorize mataka tiyagannawa. Mataka tiyagannawa. Ikmanata liyaganna. Neda? Sinhala liyanna vitarain tiyennawata. Hondai. Igaweka. Cheat. Cheat kiyanne rawattanawa. Rawattanawa. Da api kiyanne don't cheat me kiyala. Mawa rawattanne pa. Don't cheat me. Right. Igaweka mokadda? Igaweka dedicate. Dedicate. Samaharaya dannawath athi me kriya padawala theru. Neda? Dedicate kiyanne kapa karanawa. Dedicate. Kepa karanawa. Dannaya tethi me kriya padawala theru. No dannaya aniwaren liya gan. Dannaya matake tiya gan. Dedicate. Kepa karanawa. E wage mo verb ekak me balanda igawara tiyenne. Mokadda? Meditate. Mokadda meditate kiyanne? Hari. Ohoma indala api karanne meditate karanawa. Meditate kiyanne bhavana karanawa. Meditate, bhavana karanawa. Bhavana wata kiyanne meditation. Meditate, bhavana karanawa. Igawa verb ekak mokadda? SEW. So. So kiyanne mahanawa. Redi ehema mahanne api. So. Mahanawa. So mahanawa. Then me so kiyana උච්චාරණයෙන්ම තව ක්‍රියාපද දෙකක් තියෙනවා. හරි. SAW so කියන්නේ මොකද්ද? Cගේ අතීත කාලය so. ඒකේ තේරුම දැක්කා කියන එක. තව so එකක් තියෙනවා. ඒ තමයි SOW so. ඒකේ තේරුම වපුරනවා කියන එක. පැහැදිලි නේද? ඒ තුනම ශබ්ද වෙන්නේ එකම විදිහට so mahanawa so dakka so vapuranawa right mataka tiyaganna hondai igave ek topple topple kiyanne peralanawa topple kiyanne peralanawa peralanawa ඊගාවෙක mention කියන්නේ සඳහන් කරනවා mention සඳහන් කරනවා mention අර මම memorize කියලා verb එකක් දුන්නේ මතක තියා ගන්නවා ඒකටම කියනවා අපි by heart කියලත් by heart කියන්නේ මතක තියා ගන්නවා right මතක තියා ගන්නවා by heart හරි Igaweka get through. Make a phrasal verb beka ketharam. Get through kiyanne samath wenawa. Get through samath wenawa. Ekeni pass kiyana ekema phrasal verb beka tamai oya. Get through samath wenawa. Igaweka mokadda? Peep. Peep kiyanne ebi balanawa. Peep kiyanne ebi balanawa. P-double-E-P. Peep. Lesi mataka tiyaganna. Ned. Peep. Ebi balanawa. Hari. Ehenam oya verbs tika mataka tiyaganna. Igawa lesson ekem passe mama ithuru verbs tike sinhala therum tika dennam.